ඉහළ කළමනාකාරීත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන බැවින් තම තනතුරෙන් ඉල්ලාසූ බව වියලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නපිරුම මහතා ප්‍රකාශ කළා. අමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නපිරුම මහතා වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අධ්‍යක්ෂකම් සහිත ඉංජිනේරුවරයෙක්. වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නපිරුම මහතා සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වයේ ගන්නා තීරණ පිළිබඳ තමාගේ සතුටක් නොමැති බවයි. ඒ අනුව තමා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊමේල් මගින් දැනුම් දුන් බව ආචාර්ය ජටාල් මාන්නපිරුම මහතා පවසනවා. විෂය දැනුම ඇති විද්වත් ප්‍රවීණ නිලධාරීන් ඉල්ලා අස්වීම ගෙවුණු මාස කිහිපය තුළ දක්නට ලැබුණා. වැඩි පිරිසක් ඉවත් වූයේ කොවිඩ් මර්ධන උපදේශන කමිටුවලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති වේද හා අණුක වෛද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉවත් වුණා. බෝවන රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පසුගියදා ඉල්ලා අස්වුනේ ඉන් අනතුරුවයි. කොරෝනා වසංගත තත්වයේ ආරම්භයේ සිටම එය මර්ධනය කිරීම සඳහා මූලික වී ක්‍රියා කළ විද්වතෙකු ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හැඳින්විය හැකියි. ඉන් අනතුරුව COVID-19 සම්බන්ධයෙන් පිටුව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉල්ලා අස්වුණා. විද්වතෙකු ලෙස පිළිගැනීමක් ඇති මහ බැංකුවේ හිටපු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ඉවත් වූයේ වැඩ කිරීමේදී මතුවූ සිත් තැවුල් හේතුවෙන්. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනී වික්‍රමසිංහ මහත්මියද සිය දුරෙන් පසුගියදා ඉල්ලා අස්වුණා. මේ ලැයිස්තුවට අලුතින්ම එක්වන්නේ වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නපිරුම මහතායි. දිගටම නිලධාරීන් අස් වුණා. කොරෝනා එකට අදාළව විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක්ම අස් වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් අස් වුණා. දැන් අන්න අද වෙනකොට එනවා නිවුස් එකක්. මොකද්ද? වියලි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නපිරුම මහත්තයා මේ වෙනකොට ඉල්ලාස් වෙනවා. ඔලොමොට්ටල තීන්දුව ගන්නවා. මේ තීරණ අවිද්‍යාත්මකයි. මේවා අපට ක්‍රියාත්මක කරන්න බෑ කියන පදනම තුන ඔය ඉල්ලාස් තුනයි කියලා තමයි අපට තොරතුරු ලැබෙන්නේ. හිතුවක්කාර විදියට හදිසි නීතිය පනවගෙන ඒකාධිපති පාලනයක් ගෙනියන්ට හදනවනම් මේකෙන් අමාරු වැටෙන්නේ අපේ මේ මාතෘ භූමියේ මේ රටේ ජනතාව කියන කාරණේ තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. එක් අයගේ මත ඇති ඒ මතවලට ගැලපෙන්නේ නැති වෙනකොට එයාට අයින් වෙන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ පෞද්ගලික හේතු මත ඉල්ලාසන ඒවා පිළිබඳව මම හිතන්නේ අපි දේශපාලනයක විදියට අපේ මතය ප්‍රකාශ නොකරින්න එක තමයි එයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නත් පුළුවන් කාරණේ. ඇත්තට මේ මිනිසුන්ගේ ආත්ම ගෞරවයට එක ගන්න අයින් වෙන්න වෙන මොකටවත් නෙවෙයි. මේ මිනිසුන් මේ පාප කර්මයට අත තිබෙන්නේ නැහැ කියලා හිත හදාගන්න. හැම දිනෙකම ඉන්නේ කිසියම් වේද නාකාරී තත්ත්වයක. නමුත් හොඳ ඍජු ගුණ සම්පatti තියෙන උගතුන් බුද්ධිමතුන් මෙවැනි අවස්ථාවල එවැනි තීරණ ගැනීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ. මේ මිනිසුන්ට ලැජ්ජ බය තියෙනවා. මේ මිනිස්සු කැමති නෑ තමන්ගේ උපන් මාතෘ භූමියට හානියක් වෙන අබමලක ප්‍රශ්නයකට අත තියන්න. ඒ නිසා තවත් උගතුන් බුද්ධිමතුන් ඉවත් වෙයි. පස්වෙන්න පහුවෙන්න.